අද මම මේ දරුවන්ට කියා දෙන්නේ කිසා ගෝතමී කතා වස්තුවයි. අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ සවත් නුවර ජේතවනාරාමේ වැඩවසන කාලයේහි ගෝතමී නම් කාන්තාවක් වාසය කළා. මෙම කාන්තාව කෘෂ වූ සිරුරක් හිමියත්තියක්. එනිසාම ඇයට කිසා ගෝතමී නම් නම් තැබුවාය. කිසා ගෝතමියගේ පවුලේ සැමියාගේ පාර්ශවයේ අය ඇයට නිතරම නින්දා පරිභව කළා, අවමන් කළා. එබැවින් ඇය බොහෝ දුකසේ කාලය ගත කළා. මේ කාලයේදී ඇයට පිරිමි දරුවකු ලැබුණා. ඇය එම දරුවාව බොහෝම ආදරෙන් ඇති දැඩි කළා. ටික කාලයක් යනකොට මේ පිරිමි දරුවා නොසිතූ අවස්ථාවක මිය පරලව ගියා. මවකට දරුවකු අහිමිවීම කොතරම් වේදනාවක්ද? ඒ වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මට අම්ම නැතුව ඉන්න බෑ. ඔය කාසිවර ගලවලා දාලා එන්න යන මාත් එක්ක. මෑණියනි, මට ඔබත් එක්ක ටිකක් කතා කරන්න අවශ්‍යයි. ඒ යසෙල විශේෂ කාරණාවක්ද? ඔව්, මට මෑණියන්ට කියන්න කාරණාවක් තියෙනවා. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. කොහෙන් පටන් ගත්තත් කියන්න ආපු කතාව කියන්න ඕනනේ අසේල. අසේල කැමති තැනකින් පටන් ගන්න. මුලින් මැදින් නගින් අසේල කියන කතාව මං අහගෙන ඉන්න පුරුන්දු වෙන්නම්.
ඉතින් අසේලාවේ මගෙන් වකුගඩුවක් ඉල්ලන්නද? අනේ මෑණියනි. කටක් කරලා මේ වගේ දෙයක් ඉල්ලන්න මට පුළුවන් කමක් නැහැ. මං ආවේ අම්මගේ අයියාගේ බලකිරීමෙන් හින්දා. වකුගඩුවක් ඕන කියලා පත්‍රවල මාස පුරා දැන්වීම් දැම්මා. ඒත් වැඩක් උනේ නැහැ. අයියට මොකද උනේ? වකුගඩුව දෙකම නරක වෙලාලු. ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරේ නැත්තම් ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ. ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැරි වේවි කියනවා. අසේල මේ ගැන දරන අදහස මොකද්ද? මම මේ ගැන මුකුත්ම කියන්න බෑ. මෑණියන්ගේ ජීවිත විනාශ කරත් අපේ අයියා. එයා හිතුවේ සල්ලියට ඔක්කොම දේවල් කරන්න පුළුවන් කියලා. සල්ලි මල්ල ටික ටික ඉවර වෙනකොට එයාගේ අලුත් නෝනයි යාළුයි ඔක්කොම එයාව දාලා ගියා. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි අසීල. මං අයියට වකුගඩුවක් දෙන්න. ගිහින් අම්මට අයියට කියන්න. පුදුමයි මෑණියෝ ගැන. මෑණියන්ගේ මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. වකුගඩුව බද්ධ කරන්න ඉන්දියා විශ්වවිද්‍යාලයට යන්න ඕන. මාත් යනවා අයියත් එක්ක. මෑණියන්ගේ සාත්තුවට අපි නෝනාගෙන විත් යන්න. එයා හරි කරුණාවන්ත කෙනෙක්. හොඳයි අසේල. අසේලගේ කැමැත්තක්. එහෙනම් මෑණියනි මං ගිහින් එන්න. තෙරුවන් සරණයි. මං හිතන්නේ ඔය කතා බොරුවක් වෙන්න ඇති නංගි. බොරුවක් වෙන්නේ කොහොමද අක්කේ? අසේලමයි ඇවිල්ලා ටිකට් අතර අරන් ගිහලා තියෙන්නේ. එතන ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. එයාටත් පුදුමයි මෑණියන්ගේ නම දැකලා. අසංකයි අසේලයි ඉස්සලා යනවා. මෑණියෝ සුලෝචනත් එක්ක දෙවෙනි සතිය යනවා. අපි මොනවද කරන්නද නංගි? ඒක මෑණියන්ගේ කැමැත්තනේ. එහෙම කියලා කොහොමද අක්කේ? ලැජ්ජාවේ පණ යනවා. මං හෙටම ගිහලා එයාව හම්බු වෙන්නම්කො. නංගි. අපි හිතන විදිහට නෙමෙයි මෑණියෝ හිතන්නේ. මොකද මේ මූණේ හැටි? හැබැයිද මෑණියෝ අසංකට වකුගඩුවක් දෙන්න කැමති වුණා කියන්නේ? නංගිට කවුද කිව්වේ? කියපු කෙනා වැඩක් නැහැ නේ.
Mani, ohema deekata kemathi unada? Oh. Man kemathi una. Ai Mani oi wage hituwakkara weda karanne? Ochchara ikmanata atheethi amathak unada? Mani yange gihi jeevithaye vinasha karapu ඇස් ඉදිරිපිටම අනාචාරයේ හැසිරෙච්ච තමන්ගේ දරුවවත් මරාගත්ත මිනිහෙක්ට වක්ගඩුවක් දෙන්න පොරොන්දු නැහැ. මෑණියන්ට වක්ගඩු දෙකක් වැඩි නම් මං කියන්න හොඳ යෝජනාවක්. සතියක් විතර පත්තර අරන් හොඳට කියවන්න. ඒවයි තියෙනවා අසරණ මිනිස්සු වක්ගඩු ඉල්ලලා. මෑණියෝ එහෙම කෙනෙක්ට වක්ගඩුවක් දන් දෙන්න. මං මේ ගැන අක්කටත් කියලා තියෙනවා. අක්කත් ඉන්නේ හොඳටම කේන්ති. Ei nici sau ei tiri ne vinas caran meniu. Ati te amat caran maadvi. Mini sugena daia avin caruna avin hita ne purduin ne. Meni angi bana mata tiri ne. Habe ai ca da cat mami in ne. Sihina yatra binda veti man mulavi dasat pavinne viyeru radivi sayura kalabanne diya velai divi gamana visadanne Piyum pahase eli veli nelavi bingun rang denne avidu andure piyum melavenne bingun venasi rangun nimavanne සසර ගමනේ තැනක නවතින්නේ අඳුර බිඳ නව සඳක් වායන්නේ ලොවක ලෝතුරු නිවි සැනහෙන්නේ සිහින යා
යාත්‍රා බිඳ වැටි මං මුලාවි දසත පාවෙන්නේ වියරු රළ දිවි සයුර කලවන්නේ දියවැලයි දිවි ගමන විසඳන්නේ සංග මාත් එක තනියට එනවද? අවුල කරගත්තේ ඔතෝ. එතකොට 1000ක් ඉල්ලගෙන ගියේ. ඒව සේප් වෙන්නේ නෙමේද? නඩුවානේ දෙවෙනි තට්ටු. මේ ලියුමේ තියෙන නවය කියලා තිබුණාට වැඩ පටන් ගන්නකොට 10 පහු වෙනවා. කවුද නෝනා මහත්තයා වෙනුවෙන් කතා කරන්නේ? අතුකොරළ මහත්තයා. අතුකොරළ මහත්තයා කිව්වේ අර දෙහිවල ඉඳලා එන. ඔව්. සුමින් අතුකොරළ මහත්තයා. නෝනා මහත්තයා අඳුරනවද? අඳුරනවා. කලින් මේ මහත්තයා වැඩ කරේ මම වැඩ කරපු තැන. ඒකත් එහෙමද? අසංග මොකද ලබන සඳ පුතාගේ ඉස්කෝලේ පටන් ගන්නෝ අලුත් සූට් දෙකක්වත් ගන්න ඕනේ සපත්තු දෙකත් හොඳටම පරණයි සපත්තු කුට්ටමක් ගන්නත් ඕනේ ඔයාට හෙනවද මං කියන දේ නෑ නෑ නෝ ශිෂ්‍යත්ව පාසල අලුත් ඉස්කෝලේකට යනකොට පිළිවෙලකට යන්න ඕනනේ. ඔයාට බැරි දසංගමත් සල්ලි ටිකක් හොයලා දෙන්න. මට නම් ඉල්ලගන්න කිසිම කෙනෙක් නැහැ. මං අක්කටත් නැහැ. ලොකු නංගිටත් නැහැ. ලොකු නංගි අම්මට දීලා ගිය සල්ලි වගේකුත් මං ඉල්ලගත්තා. කරකවන්නේ අම්මට මොකටද සල්ලි අම්මා අංගපු ඇති පුළුවන් නම් තව කයක් කරලා ඉල්ලගන්න බලන්න ඔයාට බැරි දසංගමට සල්ලි ටිකක් හොයලා දෙන්න බංගා පොහෙන් සල්ලි මයනෝ